ඔබෙක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත රනිල් හා මහින්ද පාර්ලිමේන්තුවේදී හමුවක සුදුසුකම් ඇති සැමට රජෙන් සමෘද්ධි අන්තරේ පාගමනට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර දේශපාලන පරිගැනීම් වලට ලක් වූ රාජ්‍ය සේවකීන්ට සහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්ුණා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවට පසුගිය දාකල ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කර තිබෙනවා පවතින තත්ත්වය හමුවේ ඉල්ලා අස්වීම යෝග්‍ය නොවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බලපෑමක් වනු ඇති බවයි අවධාරණය කර ඇත්තේ පවතින තත්ත්වය හමුවේ දුරෙන් ඉල්ලා අස් නොවි මැතිවරණයේ පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාකින් ඉල්ලීමක් කර තිබෙනවා සුදුසුකම් මැති සියලු දෙනාට පාට පක්ෂ බෙහෙදකින් තොරව සමෘද්ධි හිමිකම් ප්‍රදානය කරන බව අමාත්‍ය දයාගමගේ මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. ඔබතුමා කිව්ව දැන් සමෘද්ධි නොලැබුණු සියලු දෙනාට දෙනවා කියලා. සමහර ප්‍රදේශවල ඔබතුමාලා සිලෙක්ට් කරපු සිස්ටම් එක සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා. දේශපාලනයට සමෘද්ධිය දෙන්නයි දේශපාලනයට දුප්පත්කම බලන්නයි මේ ක්‍රියාදාමය නම් කරන්න බෑ. මේක ඉතාම අසාධාරණයි. ඒක නිසා මම ඉල්ලනවා ඔබතුමාගෙන් සාධාරණයක් ඉස්සර කරන්න. අවුරුදු 21 සමෘද්ධිය ලබා ගන්නට නොහැකි වුණු පවුල් වලට තමයි අපි ගිය මාසයක් ඇතුළත මේ සමෘද්ධිය අපි ලබා දුන්නේ. මම මේ පාර්ලිමේන්තුවට පුරොන්දු වෙනවා සමෘද්ධිය ලැබිය යුතු සුදුසු හැම පවුලකටම අපි පක්ෂපාත ભેදයකින් තොරව අනිවාර්යයෙන්ම අපි ඔක්කොම සමුදිය ලබා දෙනවා කියලා. උපුරම උත්සව තියන්න පුළුවන්. දැනුවත් කරන්න පුළුවන්. ටී-ෂර්ට් එක එක එකව ගහන්න පුළුවන්. පෝස්ටර් එක එක එකව ගහන්න පුළුවන්. ඔය ඒක නෙවෙයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඒවට සල්ලි කොහෙන්ද ගත්තේ? සමෘද්ධි පවුල් ලක්ෂ 6කින් රුපියල් 500 ගාන අය කරගත්තා තමුන්නාංශක පෝස්ටර් ගන්න ටී-ෂර්ට් ගන්න. ජනතාවට දීපු සල්ලි වලින් 500 ගාන කපලා ලක්ෂ 3000ක් ටී-ෂර්ට් ගහන්නයි පෝස්ටර් ගහන්නයි වියදම් කරන එක පිළිගන්නද මේ පාර්ලිමේන්තුව? රුපියල් 500ක් කාගෙන්වත් කපලා නැහැ. ඒක ඉස්සෙල්ලාම ප්‍රතික්ෂේප කරනවා. සමෘද්ධි ලාභීන්ගේ ලැබෙන මුදල ඒ ආකාරයෙන්ම ලැබෙනවා. මේ මුදල් ඔක්කොම වියදම් කරන්නේ අපි මුදල් හම්බ කරන ගමින් භාණ්ඩාගාරයෙන් සල්ලි ගන්නෙත් නැහැ සමෘද්ධි ලාභියගෙන් සල්ලි අරගන්නෙත් නැහැ එතුමා කිව්වා මේ සමෘද්ධිය දීම තුලින් අපනයනය වැඩි වෙනවා කියලා ඒක කොහමද කියලා මම දන්නේ නැහැ ඔබතුමා මේ ප්‍රචාර කටයුතු සහ මේ රැස්වීම වලට වියදම් කරපු මුදලත් එම මුදල සොයාගත් ආකාරයත් පැහැදිලි කරලා දෙන්න මෙතුමා කෘෂිකර්ම ඇමතිතුමා කාලේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ පැල නිෂ්පාදනය කරන තැන් තියෙනවා සිය ගණනක් හැබැයි පැල දුන්නේ අපි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයෙන් අපිට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයෙන් විතරක් අපි පැල දස කෝටියක් අපි බෙදලා ඉවරයි පැල දස කෝටියක් හරි ඒවෙන් තමයි අපි අපනයන ආදායම වැඩි කරන්නේ වැඩිහිටි ලේකම් කාර්යාලයේ අර වැඩිහිටියන්ට ගෙවන අයවැයෙන් වෙන් කරපු රුපියල් 2000න් රුපියල් 100 ගානේ කපා ගත්තා එස්බී සානා කැමතිතුමා ඉන්න කාලේ ඉඳලා ඒකෙන් එකතු වෙච්ච අර මුදලේ දැන් තියෙනවා මිලියන 2100 ගාණක් මම අහන්න කැමතියි ඔබතුමා දැන් සලස්මක් ඉදිරිපත් කළා තියෙනවාද දිස්ත්‍රික්කෙට බස් ගන්න එකෙන් බස් 50ක් ගේන්න අපේ රටේ කිසිම බැංකුවකින් අවුරුදු 60ක වැඩිහිටි එකට ණයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒතර අවුරුදු 60 ඉඳන් අවුරුදු 70 වෙනකන් සමහර උදවියට අර රුපියල් 2000යි දීමනාව ගන්න පුළුවන් කමකුත් නැහැ. ඒගොල්ලන්ට කිසිම ආදායමක් ඇත්තෙත් නැහැ. එතකොට අපි වැඩිහිටි සමිති ශක්තිමත් කරන්න වැඩිහිටි සමිති 1000කට අපි රුපියල් ලක්ෂ ගානේ දෙනවා. ඒ වැඩිහිටි සමිතිය ශක්තිමත් කරන්න. ඊළඟට අපි සමෘද්ධි බැංකු මගින් ඒගොල්ලන්ට ණයක් අපි ලබා දෙනවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් යම් කිසි අර අපනයන කෘෂි භෝගේ වගාවට උදව් කරන්න. ඒ වගේම වෙනම ව්‍යාපෘති අපි හදනවා. ඒ ව්‍යාපෘති වලට ආයෝජනය කරන්න ඒවා තුලින් අපි වැඩිහිටියන්ව බල ගන්න විශේෂ වැඩපිළිවෙලක් අද අපි දියත් කරනවා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජි ජයසුන්දර අප මත මුදා හැරුණා මෙම තීරණය අභියෝගයට ලක් කරමින් ප්‍රතිශෝධන පෙත්සමන් ගොනු කරන බව නීතිපතිවරයා පවසනවා මේ අතර පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා පොලිස්පතිවරයාට ආරාධනා නොකිරීම තුලින් ඔහුගේ තොරතුරු සම්නිවේදන කටයුතු අවම කර ඇති බව මහේස්ත්‍රාත්වරිය පැවසුවා
රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර අප දෙක බැගින් වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජි ජයසුන්දර යන අයට අප නියම කෙරුණේ පාස්කු ඉරිදා ප්‍රහාර වලින් ජීවිත හා දේපල හානි වළක්වා ගැනීමට කටයුතු නොකිරීමත් අපරික්ෂාකාරීව රාජකාරී කටයුතු පැහැර හැරීමේ චෝදනා මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ පසුගියදායි ඒ ඔවුන් දෙදෙනාම රෝහල්ගතව සිටියේදී ඒ හේතුවෙන් ඔවුන් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණේ නැහැ සැකකරුවන් දෙදෙනාට එරෙහිව දඬන නීති සංග්‍රහය යටතේ මිනිමැරීමේ චෝදනා එල්ල කිරීම පදනම් විරහිත ක්‍රියාවක් බව අප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අවධාරණය කළා රාජකාරී පැහැර හැරීම යන අප ලබා දිය හැකි චෝදනාවකට මිනිමැරීමේ චෝදනා එල්ල කිරීම අනුමත කළ නොහැකි බව ඇය පෙන්වා දුන්නා යමකුගේ උවමනාවක් හෝ මනදොල සැනසීමක් සඳහා අධිකරණයේ පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බැඳී නොමැති බවද මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළා සැකකරුවන් දෙදෙනාට රාජකාරී පැහැර හැරීමේ චෝදනාවට කරුණු තිබිය හැකි නමුත් මිනිමැරීමේ චෝදනාවට කරුණු ඉදිරිපත් වී නැති බවයි ඇය පෙන්වා දුන්නේ රාජකාරී පැහැර හැරීමේ චෝදනාවට දඬුවම වසර 5ක සිර දඬුවම් බවත් මිනිමැරීමේ චෝදනාවට දඬුවම මරණ දඬනේ බවත් මහේස්ත්‍රාත්වරිය පැවසුවා මෙම චෝදනා දෙකෙහි පැහැදිලි වෙනසක් ඇති බැවින් පැමිණිලි පාර්ශවයේ කරුණු ඒ අයුරින්ම පිළිගැනීමට අධිකරණයේ බැඳී නොමැති බව මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළා සකකරුවන් රාජකාරී පැහැර හැර ඇතනම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත යුතුයි. එසේ නොමැතිව අත්අඩංගුවට ගැනීම අනුමත කළ නොහැකි බවද ඇය පැවසුවා. අපේල් 9 වනදා පොලිස්පතිවරයාට බුද්ධංශ ප්‍රධානියාගෙන් ලැබුණු තොරතුරු අවශ්‍ය පියවර ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකුට යොමු කර ඇති බවද මහේස්ත්‍රාත්වරිය පැවසුවා. ආරක්ෂක ලේකම්වරයාට ලැබුණු තොරතුරු පොලිස්පතිවරයාට යොමු කිරීමට කටයුතු කර ඇති බවත් එවැනි අවස්ථාවක මිනිමැරීමේ චෝදනා එල්ල කිරීම පදනම් විරහිත බවත් මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළා. පැමිණිලි පාර්ශවයේ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාව මත පදනම්ව කරුණු ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් එම කමිටුව පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කර නැති බැවින් එහි නිර්දේශ අධිකරණයේ අපරාධ විමර්ශනයක් සඳහා ඍජුව යොදාගත නොහැකි බවද මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළා. නඩුව ලබන 22 වනදා කැඳවීමට නියමිතයි. ඔවුන් දෙදෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටලා මේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දෙන්න කියලත් ගරු අධිකරණය අද වැඩිදුරටත් නියෝග කළා. මේ අතර හේමසිරි ප්‍රනාන්දු හා පූජි ජයසුන්දර යන සැකකරුවන් අපමත මුදාහැරීමට කළ නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා. දේශපාලන පරිගණිම්වලට ලක් වූ රාජ්‍ය සේවකයන් සඳහා සහන සැලසීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගි බණ්ඩාර මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ මාසේ 15 වෙනිදා වෙනකොට සියලුම අමාත්‍යවරුන් විසින් තමන්ගේ අමාත්‍යාංශයේ යම් කෙනෙකුට දේශපාලන පින්නෙන් ලක් වෙලා සහන ලැබිලා නැතු ඉන්නවනම් බලය තියෙනවා ඒ සහන සාර්ථකව අවසන් කරන්න. යම් තැනක පළාත් සභාව හෝ වෙනත්ම නීතිමය හෝ වෙනත් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ සියල්ල පිළිබඳව ජූලි මාසේ 30 වෙනිදා වෙනකොට ගරු අග්‍රාමාත්‍ය ලේකම්තුමා වෙත වාර්තා වේීමට මේ චක්‍රලේඛයේ අනුව දැනුවත් කරලා තියෙනවා. ඊළඟ කාරණය දේශපාලන පරිගැනීමට ලක් වුණා ශාරීරික හා දේපල පීඩාවලට ලක් වෙච්ච යුතු ජීවිතක්ෂේත්‍රපත් වෙච්ච උදෝවිය වෙනුවෙන් වන්දි ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ කරනවා. අගෝස්තු මාසේ අවසන් සතියේ අපි ඉලක්ක කරනවා මුල් කණ්ඩායමේ වන්දි මුදල් ටික ලබා දීමේ කටයුතු සිදු කරන්න. සම්බුද්ධ ශාසනය අනතුරේ බවට ප්‍රකාශ කරන පුද්ගලින් එදා බලයේ සිටියේදී සිදු කළේ දල්දා මාලිගයේ ඉදිරිපිට රේස් කාර් පැදීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා. महरगम मिरिहान पारमिता विहारस्थाने नव दहंपासल गोडनेगिल्ले इदिकिरीम आरंभकिरीम अमात्यवर्यागे प्रधानत्वेन सिदुकेरुना सिसु दहं सेवन वेडसटहन यटते मेम काटियुतु सिदुकेरुने मध्यम सांस्कृतिक आरमुदल गोडनेगिल्ल संदहा वैकरण मुदल रुपया लक्ष 40ක් पूज्य बटपोल मेदानंद स्वामीन वहन्सेगे अनुशासना मत मेम काटियुतु सिदुकेरेनवा मेम अवस्थावट अमात्य पाटली चंपिक रणवक महताद एक्व सिटिया අපේ අධිකරු ජනාධිපතිතුමාගේ දුවාල පුතාල අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නෑදෑ හිතවතුන් දලදා හාමුදුරු ඉදිරිපිට අර රන්වියන ඉදිරිපිට සංගීත සම්දර්ශන පවත්කලා රුසියාවෙන් කසක්ස්ථානෙන් තජිකිස්ථානෙන් නලගනාවියන් ගෙන්නලා ස්ටේජ් ගහලා නටවලා රේස් කාර් පද්දවලා මං අහන්නේ එහෙම දෙයක් කවදාවත් කළා නෑනේ හිතලවත් නෑ
එතකොට දලදා හාමුදුරු ඉදිරියේ රට දෑ බේරගත්තු රණවීරු ලව්වල වැලි කොට්ට ගහලා රේස් කාර් පදින එකෙන් බුද්ධ ශාසනය ආරක්ෂා වෙනවා. දැන් ඒ කාලේ ඒ ඇත්ත ඔය 9 වෙනි වගන්තියේ ක්‍රියාත්මක කරේ අන්න ඔය ආකාරයට. එදා ගම්මුදාවක් පාසා චෛත්‍යයක් ඉදි වුණා. අපේ ගරු අගමැතිතුමා නිහඬ ආගමික සේවාවක් කරගෙන යනවා. එතුමාගේ ප්‍රතිපත්ති කටයුතු අමාත්‍යංශයෙන් දැවැන්ත අරමුදල් ප්‍රමාණයක් වෙන් කරනවා. අතිගරු ජනාධිපතිතුමාට පන්සලක අඩුපාඩුවක් කියලා එක ලියුමක් යවන්න තියෙනවා. ජනාධිපති අරමුදලෙන් අසීමිත ලෙස උදව් කරනවා. මෙන්න මේකයි සත්‍යය. ගුවන්තොටුපළ ගාස්තු අඩු කිරීම සම්බන්ධ කැබිනට් තීරණය සංචාරක කර්මාන්තයේ දියුණුවට බලපාන බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. අභ්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනයේ වැනි සංචාරක ක්ෂේත්‍රයට හිතකර ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව සංචාරක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. පහුගිය අවුරුද්දේ අපට ලැබුණු ආදායම ඩොලර් බිලියන 4.5ක් මේ සංචාරක ක්ෂේත්‍රයේ. ඒක තුන්වෙනි තැනට තමයි ආදායම් ලැබෙන ක්ෂේත්‍රයක් හැටියට මේ රටේ ආර්ථිකය සඳහන් කරන්නේ. ඉතින් ඒක දැන් අඩු වෙන්න වෙයි කියලා ලොකු බයක් තිබුණා. නමුත් ඒ බය දැන් අපෙන් තුරන් වෙලා තියෙනවා. අභ්‍යන්තර ගුවන් සේවාවන් ආරම්භ කරන්න දැන් කැබිනට් එකේ අනුමැතිය ලැබිලා තියෙනවා. ඒකට සමාගම් කීපයක් ඉදිරිපත් වෙලා ඉන්නවා. විශේෂයෙන් පලාලේ ගුවන් තොටුපළ දැන් පුළුල් කරලා අභ්‍යන්තර ගුවන් සේවාවන් වලට පමණක් ලෙවේ සීට් 80 90 තියෙන ආසියාත්‍රා වලට පලාලේට බහින්න පුළුවන් තත්ත්වයක් ඇති කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අපිට නැති වෙච්ච මේ සම්පත හැකි ඉක්මනින්ම නැවත ලබා ගන්න අපි කටයුතු කරනවා කියන එක. සමෘද්ධි ප්‍රතිලාභ ලබන පිරිස වසර 5ක් තුළ දෙපෙයි නැගී සිටි හැකි තත්ත්වයට පත් කරන බව කැබිනට් නෝන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. කඩුවෙල පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කඩුවෙල ආසනයේ අලුතෙන් සමෘද්ධි හිමිකම් ලැබුවන්ට එම හිමිකම් ප්‍රදානය බත්තර මුල්ලේදී සිදු කෙරුණා. ඒ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 1300 දෙනෙකු මේ සඳහා සුදුසුකම් ලබා සිටි අතර 280 දෙනෙකුට හිමිකම් ප්‍රදානය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඉදිරි අනාගතයේ සමෘද්ධිය ගන්න පිරිස අඩු කරගන්න ක්‍රමවේදයකුත් මම අඳුන්ලා දෙනවා. දිරිය කාන්තාවතුලින් කඩුවෙල මම හිතනවා ඉතාමත් අඩු මට්ටමකට අවුරුදු 5ක් යනකොට සමෘද්ධිය ලබා ගන්න පිරිස කියන එක තමයි මගේ ඉලක්කය. මොකද හැමදාම සමෘද්ධිය දෙන එක තේරුම් ගන්න නැහැ. ඒක තමයි කියන්නේ ජනතාව උනන්දු වෙන්න ඔබතුමාලා මාධ්‍ය උනන්දු කරවන්න ඕනේ. මේක පෙන්වන්නේ ගොඩක් වෙලාවට පෙන්වන්නේ මේ දේශපාලන හලහැප්පීම්නේ පෙන්වන්නේ ප්‍රශ්න අහන්නේ ඒවා. ඉතින් මේ වගේ වැඩසටහන් වෙන්නේ නැහනේ. අපේ කාන්තාව වැඩසටහන කොහෙවත් මම හිතන්නේ විස්තරාත්මක පෙන්ලා නැහැ කිසිම මාධ්‍යයක. ඒතර ඔබතුමාලා අපෙන් අහනවා කවද්ද ඔබතුමාලා කරන්න කියලා. පෙන්වන්නේ කunu. අපෙන් අහනවා සාධනීය වැඩසටහන කවද්ද කරන්න කියලා. ඒතර සාධනීය වැඩසටහන මාධ්‍යයෙන් පෙන්වන්නේ නැත්නම් ජනතාව බලන්නෙත් නැහැ. එතකොට මේක තමයි අපේ රටේ තියෙන ප්‍රශ්නේ. ඉතින් හොයන්නේ කුණු කෝවාගේ කොහරි තින කුණු. ඉතින් මේ සංස්කෘතිය වෙනස් වෙනවා. සංස්කෘතිය වෙනස් වෙනකොට ජනතාව වෙනස් වෙයි. ජනතාව වෙනස් වෙනකොට රට සංවර්ධනය වෙනකොට ආණ්ඩුවේ සහ අනිකුත් ඒ ගේන ව්‍යාපෘති සාර්ථක වෙනවා. ආසියානු වෙරළාරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවේ 15 වන සැසිවාරය කොළඹදී ආරම්භ වුණා. මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. ආරම්භක සැසිය පැවැත්වුණේ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. රටවල් 22ක වෙරළාරක්ෂක ආයතන සාමාජිකයන් ඇතුළු විදෙස් නියෝජිතයන් රැසක් ඊටෙක්ව සිටිනවා. මෙම සමුළුව අනිද්දායින් අවසන් වීමට නියමිතයි. මෙහි ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම ලබන ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නත් වූ අලොන්ද්‍ර රේන්බෝ නෞකාව ඉන්දිය වෙරළාරක්ෂකයන් විසින් මුදාගනු ලැබුවේ 1999 වසරේදී. එය පසුබිම් කරගනිමිනුයි ආසියානු වෙරළාරක්ෂක සමුළුව ආරම්භ කෙරුණේ. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කියා සිටියේ සමුද්‍රීය ත්‍රස්තවාදයේ පරිසර හානි මෙන්ම මද්‍රව්‍ය ජාවාරමට එරෙහිවීම සඳහා මෙම සමුළුව ඉතා වැදගත් වන බවයි. රුහුණු කතරගම මහදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ 7 වන දිනය අදයි. කතරගම පෙරහැර මංගල්‍යයේ සියලු අවස්ථා ආවරණය කරමින් බැතිබර මාධ්‍ය සත්කාරය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. ඊයේ දිනේද විශාල පිරිසක් ඇසළ පෙරහැර මංගල්‍යයේ සමග එක්ව සිටි බවයි එහි සිටින අප නියෝජිතයින් සඳහන් කළේ.
සුරිඳුනේ කතරගම රකින්නෙමු සමගීතම ඓතිහාසික රුහුණු කතරගම මහදේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ බොහොම සුවිශේෂී කටයුතු රාශියක් සිද්ධ වුණා. ඒ තමයි කතරගම දෙවියන් හා බැඳුණු ඒ සංස්කෘතික වටපිටාව සිහිපත් කරමින් ඒ වගේම ආගමට මුල් තැනක් ලබා දෙමින් කතරගම දෙවියන් වෙනුවෙන් විශේෂ පූජා කිහිපයක්ම මේ අවට සිද්ධ කෙරුණා. කොහොමද මල්ලෙක් ජීවිතේ නේද කොහොමද ජීවිතේ එහෙනම් දැන් මල්ලගේ එන පිරිස ගැන මොනවද කියන්න තියෙන්නේ එන බැතිමතුන් ගැන බොහෝ පිරිසක් එනව නේද ඔව් සන්තෝෂයි ඇත්තටම තිබුණු ත්‍රස්ත විවසනයෙන් පස්සේ ඇත්තටම සතුටදායක සෙනඟක් වන්දනා කරන පැමිණෙනවා ඒ කියන්නේ සන්තෝෂයි තවත් ඉදිරියට ඉදිරි දවස් කීපය තුළ එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා අපිට මේ වාසනාව ගැන මතකයේ ගැන කිව්වටින් කොහොමද වාසනාව හම්බෙන්නේ? මෙයාට දැන් කොච්චර වගේ වයසක් වෙනවද ඇත්තටම? වාසනාට දැන් අවුරුදු 50ක් වගේ වෙන්නේ. විමලා කන්නංගර මෙතනියේ තමයි මෙහාට දෙවියන්ට පූජා කරේ. මේ රාජකාරිය කරගෙන යන්න. මෙයා ඕනෑම තැනක පෙරහැරකට ගියොත් තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරලා කාගෙත් හිත දිනාගෙන එන කෙනෙක් තමයි මේ. ඒ වගේම දැන් මේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මෙවරත් පෙරහැරේ දකින්න. ඇත්තටමයි මේ ප්‍රමාද උනේ අපිට දකින්න පුළුවන් ඉක්මනට නේද? මෙයා මාස 4 5 වගේ තෙමින් කාලේ එනවා. ඒකෙන් අපේ දෙවියන්ගේ තියෙන ඇල්මෙන් බැල්මෙන් තමයි දෙවියනේ කියලා මෙවරත් මේ පෙරහැරට සූදානම් කරගන්න ඉක්මනට සුවපත් වෙන්නේ කියලා. දෙවියන්ගෙන් ඉතින් ඉල්ලා සිටියා. පොන්රු බාරහාර වෙලා පොන්රු බැඳලා උන්වහන්සේ ගාව තියලා පිරිත් පැන් කරලා පැන් ගෙනල්ලා ගහලා අර මේ යගෙන් ආශිර්වාදේ ලබා දුන්නා දෙවියන්ට මම ඔතමග දැනගන්න කැමති අද දවසේ මේ දේවාලයේ අසල සිද්ධ වෙන සුවිශේෂී කාරණේ මොකක්ද මේ කොඩිගස නවීකරණය කිරීමත් එක්ක අපි කතා කරමු අද තුන්වෙනිදා පටන් ගන්නත් එක අද හත්වෙනි දවස දෙවානේ අම්බන්ගේ කොඩි උසන්න දවස ඒකෙන් ඉවර කරලා අපි යනවා සිවන් කෝවිලට ගිහිල්ලා ඒකේ උත්සවයක පාර කරලා ආපහු ආවෙයිලා අපි උත්සවයට සහභාගී වෙනවා විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ පෙරහැර මංගල්‍යයේ ඉතාමත්ම විශේෂ කටයුත්තක් සිදු වුණා. ඒ තමයි දුටුගැමුණු මහරජතුමාගේ ඇත්පන්තියේ එතුමාගේ ප්‍රධානතම හස්ති රාජයා. ඒ තමයි කඩොල් ඇතු. කඩොල් ඇතුගේ දල යුග්මය මහජන ප්‍රදර්ශනයට විවර කෙරුණා 6 වන දිනේදී පෙරහැර මංගල්‍යයේ. ඇත්තටම මේ වෙනකොට මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විදියට මේ පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙල කොයි ආකාරයෙන්ද ඇත්තටම සිද්ධ වෙන්නේ අපි මේ වෙළඳසැල් උදේ හවස නිරන්තරයෙන්ම අවස්ථා දෙකකදී පරීක්ෂා කරන අතර ශ්‍රී ලංකා බැතිමතුන්ට ඉතාම හොඳ පිරිසුදු ආහාර සහ පානීය ජලය පරිසර සෞඛ්‍ය ශරීරාරක් සේවා ඉටු කිරීම සඳහා ජූසුලුව කැපී කටයුතු කරන බව මේ අවස්ථාවම විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න කැමැතියි ऐतिहासिक रुमुनु कतरगम महादेवालये वार्षिक ऐसल पेरहर मंगल्ये हत्तन दिन अतिशयिन्म सार्थकव निवृत्ति निभावट पत्तुना विविध संस्कृति नियोजनय करण सांस्कृतिक राशियकिन मे पेरहर दिनेन दिन कले एलि गन्नन आकारय अपट देख बला गन्नट हेकियावक् तिबेनवा नित सित वशी करण मे देवंत सांस्कृतिक मंगल्ये असिरे विंद गन्नट अपि ओबट अरियुम करणवा निरन्तरयेन्म हरोहरा आईटीएन
කනසුරුදු වන්දනා විශේෂ විකාශය හරහා අපි ඔබට මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ආව ඉදිරියටත් අරගෙන එනවා ලබන 17 වෙනිදා දීකැපින් මේ මංගල්‍යයේ මේ අසිරිමත් මංගල්‍යයේ නිමවට පත් වන තුරු මේ සියලු තොරතුරු ඔබට SNS මේ කරන්නට ITN මාධ්‍ය ජාලය බොහොම අභිමානයෙන් යුතුව කටයුතු කරන බවත් අපි සියපත් කරන කැමැතියි දැන් අපි ඔබට ඇරයොම් කරනවා එන්න රුහුණු කතරගම පුණ්‍ය භූමියට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන ඔබගේ ජීවිත වලට යස ඉසුර ප්‍රාර්ථනා කරන්න කියලා අපි ඔබට සියපත් කරනවා हेट पेरवर नवे सीट अनिदा पेरवर नवे दवा होकांद प्रदेश जल सपीम अतिटून बब जतक जल संपादन हा जलापवाहन मंडल निवेदन करवा कोलंबु देहिवले गल्किस कोट्टे महानगर सभा बल प्रदेश कडुवेन महानगर सभा बल प्रदेश महरगम बोरलेस्गम कोलोन्नाव नगर सभा बल प्रदेश कोटिकावत्त मुल्लेरियाव रत्मलान हा सोयसापूर महल निवासियान प्रदेश वलट जलय अडुपीडनयक् यटते सपेन बवाई एम मंडलय देनुम देने मोहम्मद सहरान समग पुहनुयुल्लबु मौलविवरयकु निकवरटिय कोट्टास अपराध विमर्शन एकके मगिन अत्तरंगुडगेन तिबेनवा हतलिसेक हेवरिदी स्माइल मोहम्मद नसीर नेमति मिमसेककरु निकपिटिय मंचावल प्रदेशे पदिंच करुवेकु बव पोलिस मूलस्थानीय सदहन करनवा सेककरु सहरान समग नुवरेलिय ब्लैकपूल प्रदेशेदी पुहनुवीम लबा एति बवाई पोलिस विमर्शनवलदी हेली वी तिबेन्ने वेडदुर विमर्शन सदहा सेककरु त्रस्त विमर्शन कोट्टासेट बहर दी तिबेनवा अंतर विश्वविद्यालय शिष्य बल मंडल मेहू विरोधपागमन विसुवा हरीमट पोलिस जलहा कंदल गैस प्रहार एल्लकला एपिलिबंद हा तवत्पुआत्कीपयाक केटिसटहने මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අහෝසි කරන ලෙස රජයට බල කරමින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණා. ඒ හේතුවෙන් ගාල්ල මෝදුරට පිවිසෙන මාර්ගය කොල්ලුපිටිය මන්සන්දියෙන් වසා දැමීමට පොලිසියට සිදු වුණා. කොල්ලුපිටිය මන්සන්දියේදී විරෝධතා පාගමන විසිරුවා හැරීමට ජලහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටයි පොලිසිය කටයුතු කළේ. කහටගස් දිගලේ ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් තරුණයෙකු මිය ගියා. කොන්වැව ප්‍රධාන මාර්ගයේ තෝණිකල ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ලොරිදත්තයක් එකිනෙක ගැටීමෙනුයි අනතුරු සිදු වුණේ. ඉන් යතුරුපැදි කරු මීගිය අතර පසුපැදි කරු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට තුලත් කර තිබෙනවා. මේ අතර කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ වඳුරාගලදී ත්‍රිරෝද රථයක් ටිපර රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ 3 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. ඔවුන් රෝගී තත්වයකට ප්‍රතිකාර ලබා ආපසු පැමිණෙමින් සිටියේදී මෙම අනතුරට ලක් වැත්තේ. ටිපරතේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොනරාගල අලියාවත්ත රක්ෂිතයට ගිනි තැබූ බවට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු සහ කාන්තාවක මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ප්‍රදේශවාසීන්ගේ සහාය දැතිව එම ගින්න නිවා දැමීමට හැකි වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. ආරක්ෂිත දුම්රිය ගේට්ටුවක් ලබා දෙන්නේ ඉල්ලා බේරුවල මාගල්කන්ද ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් දුම්රිය මාර්ගයේ හරස් කරමින් විරෝධතාවයේ යෙදීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයේද බාධා පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා. එම හරස් මාර්ගයේ සංඥා පද්ධතිය අක්‍රියව පවතින බවයි උද්ඝෝෂකයින් පෙන්වා දෙන්නේ. फेसबुक पिटुवाक वारने कलबाव कियन चोदनावकट एरहिव महरगम नागरिक मंत्री धनुष्क रामनायक महाता अद अपराध परीक्षण डिपार्टमेंट पेमणिल्लक इदिरिपत् कला अनतुरु माध्यट अद हस्तक्कु ए महाता पसुगिय सेनसुरादा उदयसन सिट इराज वीररत्न महतागे निल फेसबुक पिटुव यम किसी आकार एक वारने लक किरीमट नेत्तं ब्लॉक किरीमकट मविसिन कटयुतु कला एवगेम ए संदहा मम श्रीलंका विदुली संदेशन नियामन कमिशन सभावट उपदेश दुन्ना कियला व्याजव निर्माणय करपु फेसबुक संवादयक पहुगिय सेनसुरादा अलुयम सिट मेवन विटत समाज माध्य ओस्से सरिसरनो इतिं ए संबंधयेन मम अद अपराध परीक्षण डिपार्टमेंटुवे නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග සාකච්ඡා කළා මගේ ලිඛිත පැමිණිල්ල ඔහු වෙත බාර දුන්නා හෙට දවසේ ඒ ලිඛිත පැමිණිල්ලට අදාළ වාචික කරුණු විමසීම සිදු කරන බවට එතුමන් මා වෙත ප්‍රකාශ කර සිටියා මේ ව්‍යාජ Facebook සංවාදය නිර්මාණය කිරීමත් නම භාවිත කරමින් ඒ වගේම මාගේ තනතුරු භාවිත කරමින් ව්‍යාජව නිර්මාණය කරමින් මා වෙත අපහාසයක් අපහසුතාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළා තියෙනවා සැක සහිත පුද්ගලයන් ප්‍රධාන පුද්ගලයන් 3 දෙනෙකුව නම් කළා තියෙනවා ඔවුන්ගේ පෞද්ගලික Facebook
ගිනුම්වලට ගියාම දැක බලා ගන්න හැකියාව තිබෙන්නේ ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන බවට. එක් පුද්ගලයෙක් ඔහු කටාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක තරුණයෙක්. ඒ සඳහා වන සියලුම දත්ත සාක්ෂි සහ තොරතුරු සහිතව මම මගේ පැමිණිල්ල ඉදිරිපත් කළා. තවත් රටේ බොහෝ තීරණාත්මක පුද්ගලයන්ගේ නම් ගම් සහ ඡායාරූප පාවිච්චි කරලා මේ කියන ව්‍යාජ කාර්යයන්ම කරලා ඒක සමාජයේ සත්‍යතාවයක් බවට තහවුරු කරන්න මේ ඇතම් ඉතාමත් පොඩි කණ්ඩායමක් මේ නිර්මාණශීලීව සහ මේ චේතනාන්විතව කටයුතු කරගෙන යනවා. රජයේ සංවර්ධන වැඩසටහන පිළිබඳ තොරතුරු ගෙනෙන සංවර්ධන පුවත් විශේෂාංගය දැන්. ලංගම පාසල හොඳම පාසල වැඩසටහනේ මධ්‍යකාලීන ක්‍රමෝපාය සංවර්ධන සැලසුමේ දත්ත ඒකක සිසු අයිතියටපත් කිරීම පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේදී සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව තෝපාවව මහවිද්‍යාලයේ නව තාක්ෂණ ගොඩනැගිල්ල හා ද්විතීක විද්‍යාකාරිය විවෘත කෙරුණේද අමාත්‍යවරයා අතින්. අපි රාජ්‍යයක් කියලා අධ්‍යාපනය වෙනුවෙන් මෙරට ඉතිහාසයේ අනිකීසි රාජ්‍ය යදම් නොකරපු යට නොකරපු මුදලක් වැය කළා කියලා. ඒ අපි අපේ වියදමක් හැකිට දකින්නේ. අපි මේ දකින්නේ ඉදිරි පරපුර විවාදාරම වෙනුවෙන් කරනවා. රුපියල් ලක්ෂ 67ක වියදමින් ඉදිකිරෙන වැලිමඩ ජාතික පාසලේ නව වැසිකිලි පද්ධතිය සඳහා මුල්කර තිබීම කැබිනට් නොවන අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති යටතේ මෙය ඉදිකරන්නේ. විද්‍යාලයේ දරු දැරියන් 4000කට පමණ මෙමගින් සෙත සැලසෙනවා. දැන් ව්‍යාපාරික පුවත්. CBL සමාගමේ පූර්ණ අනුබද්ධිත ප්ලේන්ටි ෆුඩ් සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනයක් වන සමපෝෂණ උග්‍රහයින් 2009 පාසල් මල්ලල ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා. ඌව උතුරු මැද නැගෙනහිර සහ වයඹ පළාත්වල ජූලි මාසයේ පුරා වෙන්වින් වශයෙන් මෙම තරග පැවැත්වෙනු ඇති. තරග ඉසව් 70ක් පමණ තරගාවලියට ඇතුළත්. පාසල් 500ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8000ක් පමණ තරගවලට එක්වෙනු ඇති. මෝටර්සයිකල් අලෙවිකරණයේ ප්‍රමුඛ ආයතනයක් වන සීරියස් ලංකා පුත්කලික සමාගම සංවිධානය කළ පිරිත් සජ්ජායනයක් වත්තල එම ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණා. TVS ලංකා ආයතනයේ සාමාන්‍ය අධිකාරී ප්‍රසන්නද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරි රවි ලියන කියන මහත්වරුන් ඇතුළු ආයතනයේ සේවක සේවිකාවන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. කොලෝනියල් මෝටර්ස් සිලෝන් සමාගම ඩවුන් ටවුන් මැක්සි ස්කූටර් යතුරු පැදි මෙරට වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. පවර් ස්පෝර්ට්ස් වර්ගයේ යටතේ වෙළඳපොළට ඉදිරිපත් කර ඇති මෙම යතුරු පැදි ජවය මෙන්ම සුවපහසු අතින්ද උසස් බවයි අදාළ සමාගම පවසන්නේ. රටවල් 40ක යතුරු පැදි අලෙවිය ප්‍රමුඛස්ථානයේ හිමිකර ගැනීමට ඩවුන් ටවුන් යතුරු පැදි සමත් වී තිබෙනවා. SLT ස්පීඩ් අප් කාටින් තරගයේ සඳහා සියලු කටයුතු සූදානම් බව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සඳහන් කරනවා. 2015 වසරේදී ආරම්භ කරන ලද SLT ස්පීඩ් අප් වැඩසටහනේ දිගුවක් වශයෙන්ුයි මෙම කාටින් ධාවන තරගයේ පැවැත්වෙන්නේ. බණ්ඩාරගම ශ්‍රී ලංකා කාටින් සර්කිට්ස් හිදී ලබන 13 වනදා පෙරවරු 9 සිට තරගය පැවැත්වෙනු ඇති. සම්පත් බැංකුවට පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගමක් වන සියපත ෆයිනෑන්ස් ආයතනයේ 33 වෙනි ශාඛාව අංක 168 ගාලුපාර ඉඩම මොරටුව ස්ථානයේ විවෘත කෙරුණා. ඒ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලිසිං පොලිසින් නක්කර ව්‍යාපාර ණය, රන් ණය, ස්ථාවර තැන්පතු ඇතුළු සේවා රසක් නව ශාඛාවෙන් ලබා ගත හැකි. පුවත් විකාශය නිමාවට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk